ගෝටාබේ රාජපක්ෂය ලැබීම සම්බන්ධයෙන් තිබුණු ඒ ජනාරගලයේදී බ්ලැක්කැප් මූමන්ට් සංවිධානය නියෝජනය කරපු එක සම කැඳවුම්කරු ලෙස් තමයි මං කටයුතු කළේ. එතුර මංහිතන්නේ බ්ලැක්කැප් මූමන්ට් එකේ අරගලයේ විශාල කාර්යභාරයක් කළා ඔගුල දන්නව ඇති. ප්‍රධාන වශයෙන්ම මේ අරගලයට අවශ්‍ය බොහෝ දේවල් සප්ලයි කරේ ඒ අරගලයට අවශ්‍ය සම්පත් සියල්ල ලබාදීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් කරපු සංවිධානය තමයි බ්ලැක්කැප් මූමන්ට් සංවිධානය. එතකොට මේ එනිසා ඒ අරගලය සම්බන්ධයෙන් වූ අයිතියක් බ්ලැක්කැප් මූමන්ට් එක වශයෙන් අපිට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම නිහඬ විරෝධතා කොහුවල ආරම්භ කිරීමේ පුරෝගාමින් වුණෙත් අපි පස් හය දෙනෙක් එකට එකතු වෙලා කොහුවල හන්දිය කරපු ඒ නිහඬ විරෝධතා තමයි ලංකාවේ එතනින් පස්සේ හැම නගරයකම ව්‍යාප්ත වුණේ. ඒකෙන් තමයි මං හිතන්නේ මිනිස්සු දැනගත්තේ එහෙම විරෝධතා පැවැත්වීමේ හැකියාවක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා කියලා. ඒක අපි ඉතාම සුළුවට මේ පටන් ගත්ත දෙයක්. නමුත් ඒක පුළුල් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණාට පස්සේ අපි ඒක බ්ලැක්කැප් මූමන්ට් ලෙසින් සංවිධානගත කළා. ඒ වගේම ගෝල්ෆේස් අරගලයේ අවසානයේ සනිටුහන් කරෙත් මම හිතන්නේ ලංකාවේ සියලුම මාධ්‍යයන් එදින වාර්තා කරා. පළවෙනි මූලිකවම මේ ඉස්සෙල්ලම ගෝල්ෆේස් අරගලයෙන් ඉවත් උනේත් අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණාට පස්සේ. එතකොට අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ප්‍රධාන කාරණා කීපයක් මුල් කරගෙන. එකක් තමයි ජනාධිපතිවරණය. අපි දන්නවා මේ ජනාධිපතිවරණය ඇවිල්ලා තියෙන ඉතාම සුවිශේෂී පසුබිමක. මීට පෙරත් ලංකාවේ ජනාධිපතිවරණ තිබුණා. නමුත් මේ පසුබිම ඉතාම සුවිශේෂී පසුබිමක් පෙන්නුම් කරනවා. මොකද හේතුව ආර්ථික අර්බුදයක ගිලී ඉඳලා ඒකෙන් යම් ප්‍රමාණයකට ගොඩෙමින් පවතින මොහොතකදී තමයි මේ ජනාධිපතිවරණය තියන්නේ. එනිසා පුරවැසියන් හැටියට සහ සංවිධානයක් හැටියට අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ මොහොතේ මොකක්ද කළ යුත්තේ සහ මොකක්ද විය යුත්තේ කියන එක පිළිබඳ සමාජය දැනුවත් කරන්න. අන්න ඒ කාරණාව තමයි අපි මේකෙදී මූලික වශයෙන් පදනම් කරගන්නේ. එතකොට දැන් මේ ජනාධිපතිවරණයට මේ වෙද්දී අපේක්ෂකයන් කීප දෙනෙක් දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා මේකට මේ ජනාධිපතිතුමන්ට තරම් කරනවා කියලා ප්‍රකාශ කළා. ඒ වගේම හිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ මැතිවරණයට තරම් කරනවා කියලා ප්‍රකාශ කළා තියෙනවා. ජාතික ජන බලවේගය, සර්වජන බලය මේ වගේ විවිධ සංවිධාන සහ අරගලයේ නියුතු පාර්ශවයකින් වෙච්ච පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජනය කරමින් ජනාරගල ව්‍යාපාරයෙන් නුවන් බෝපගේ මහත්මයා තරම් කරනවා කියලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ කණ්ඩායම් මේ ජනාධිපතිවරණය තරඟ කරනවා. අපි මෙතනදී අවධානය යොමු කරන්නේ ජනාධිපති වරණයේ තරඟ කිරීම පිළිබඳව නෙමෙයි. ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රටට මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් තර්ක කරන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙකුට මේ ජනාධිපතිවරණය ගැන විග්‍රහයන් කරන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ මේ රටට අත්වෙන ඉරණම පිළිබඳ සංවාදයක් ගොඩනැගීම තමයි අපේ ප්‍රධාන කාර්යභාරය බවට අද දිනේදී අපි පත් කරගන්න උත්සාහ කරන්නේ. අපි දන්නවා මේ වෙලාවේ මේ එතකොට ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට කොහොමද යන්නේ කියන එක තීරණය කිරීමේදී පත්වන ජනාධිපතිවරයා අතිශය වැදගත්. ඒ කියන්නේ අපි රටක් හැටියට පුරවැසියන් හැටියට ඉදිරියට යනකොට අපේ අභිවෘද්ධිය කරා යන්න, අපේ ගමන යන්න නම්, රටේ ගමන යන්න නම් අනිවාර්යයෙන්ම පත්වෙන්නේ කවුද කියන එක පුරවැසියන් හැටියට අපිට වැදගත් වෙනවා. අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම දැනට ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් අතුරින් අපි විශ්වාස කරනවා සැලසුමක් ඇතුව විධිමත් වැඩපිළිවෙලක් යටතේ ජනාධිපතිවරණය තරඟ කරන එකම අපේක්ෂකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. ඒක අපි විශ්වාස කරනවා. ඒක අපිට විශ්වාස කරනවා නෙමෙයි, මේ රටේ ඕනම කෙනෙකුට ඇස්කන් තියෙන මිනිසුන්ට ඒක පේනවා. හැඟීම් වලින් දේශපාලනය කරපු යුගය අවසන් කරන්න ඕනේ කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්නේ. අපි හැඟීම් කිව්වහම අපේ රටේ මිනිසුන්ට පක්ෂ දේශපාලනය පිළිබඳ හැඟීමක් තිබුණා, තමන්ගේ පාට පිළිබඳ හැඟීමක් තිබුණා, තමන්ගේ ජන වර්ගය පිළිබඳ හැඟීමක් තිබුණා, ඊට පස්සේ එක කාලෙකදී තමන්ගේ කුලය පිළිබඳ හැඟීමක් තිබුණා. දැන් ඒවා නවත්තන්න ඕනි කියන තැන තමයි අපි යෝජනා කරන්නේ. මොකද හේතුව තාමත් කවුරු හරි හිතනව නම් මේ රටේ අපි මූණ දීලා තියෙන අර්බුදය නිමා වෙලා කියලා, පුරවැසියෙක් හැටියටත් සංවිධානයක සමාජිකයෙක් හැටියටත් මේ රටේ දරුවන්ට උගන්වන ගුරුවරයෙක් හැටියටත් මට පේන කාරණේ නම් එහෙම මේ ප්‍රශ්නේ තාම නිමා වෙලා නැහැ. මේක එක්තරා අවධියක්, ඒක ස්ටේජ් එකක් අපි අවසන් කරගෙන තියෙනවා. ඒ නිසා මේ ගමන ආරම්භ කරපු මිනිස්සයම මේක අවසන් කළ යුතුයි. මේ
අර්බුදයට විසඳුමක් දෙන එක ආරම්භ කරපු මනුස්සයම මේක අවසන් කළ යුතුයි කියන තැනත් අපි ඉන්නවා. ඒකට එහෙම කියන්න හේතුව මේ අපිට රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් විශේෂ ලැබියාවක් විශේෂ ආදරයක් එහෙම තියෙන කාරණාව මත නෙමෙයි මේ කියන්නේ. දැනට ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් අතුරින් අනිත් බොහෝ අපේක්ෂකයන්ට වැඩපිළිවෙලක් නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. එක පැත්තකින් අපි තවදුරටත් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා විශ්වාස කරන සුබසාධක රාජ්‍ය පිළිබඳ ගත්තොත් මේක අපි අත්දවල්ලා තියෙනවා ලංකාවේ. ඔහු ඉතාම පැහැදිලිව කියන්නේ තව ටික දවසකින් මිනිස්සු කිව්වොත් එහෙම ඉරයි හඳයි කෙනක් දෙන්න පුළුවන්ද කියලා හෙව්වොත් ඒකත් දෙයි කියලා කියයි. ඉතින් එහෙම දීලා පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි අහනවා. මොකද 1931 සර්වජන ඡන්දබලය හඳුන්වා දීමේ ඉඳලම අපේ රටේ පාලකයෝ කරේ රජයේ රස්සා ටිකයි රාජ්‍ය ධනයයි මිනිස්සු අතර බෙදාගෙන ගියා. ඉතින් එහෙම කරලා පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අනුර කුමාර සනාග මහත්මයා කියන රාජ්‍ය ආර්ථිකය රජයේ ආර්ථිකය විසින් සම්පූර්ණයෙන් ආර්ථිකයේ සියලු අංශ හසුරවන ක්‍රමවේදයක් පිළිබඳ එතුම කතා කරනවා. එතුම ඒක ටිකක් හරි ප්‍රවේශමෙන් කියනවා මේ 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 පුද්ගලිකංශය සම්බන්ධ කර ගන්නවා කියලා. නමුත් අපිට විශ්වාසයක් නැහැ එතුමා ඔය එතුමගේ කාඩර් එක එතුමා දේශපාලනය කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉස්සර වාමාංශික හුරුවේ තිබ්බ පක්ෂයක්. ඒතකොට ඒ අය ගෙනියන රාජ්‍යාර්ථිකයෙන් ලංකාව යන්න පුළුවන්ද කියන එක පිළිබඳ ඕන කෙනෙකුට මේ ලෝකයේ දිහා බලන ඕන කෙනෙකුට තේරෙනවා. ඒ නිසා අපි මෙතෙන්දි ප්‍රධාන වශයෙන් ගන්නේ ආර්ථිකය කියන කාරණාව. ඒ ආර්ථිකය කියන කාරණාව බැලුවොත් මේ අපේක්ෂකින් දෙන්නම මම කියපු අපේක්ෂකින් දෙන්නම සාධාරණ වූ විසඳුමක් ඉදිරිපත් කළ නැහැ. විශේෂයෙන් මාලිමාව මේ වන විට කිසිම තමන්ගේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලම හිතන අවුරුද්දකට අවුරුදු එකහමාරකට දෙකකට ඉස්සෙල්ල තමයි ජන කැම්පේන් එක පටන් ගත්තේ. තවමත් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කළ නැහැ. ප්‍රකාශනයක් මේ වෙද්දිත් ඉදිරිපත් කළ නැහැ. ඉතින් ඒ නිසා ඒක ඉතාම මේ මේ කියන්නේ අපි තියෙන ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නෙට ජනාධිපති අපේක්ෂකයෙකුට තමන් ජනාධිපති වෙයි කියලා හිතන අපේක්ෂකයෙකුට උත්තරයක් නැත්නම් ඒක බරපතල ප්‍රශ්නයක් ලෙස සලකනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාත් එක්ක අපි විශ්වාස කරනවා දැනට මේ යන වැඩපිළිවෙලත් එක්ක වර්තමාන ජනාධිපතිවරයාට ආර්ථිකය ගොඩ නැංවීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙලක් තියෙනවා. අනිත් එක එතුමා ගෙනහලා තියෙන ප්‍රතිපත්තිත් බැලුවොත් අපි පුද්ගලිකව සංවිධානයක් හැටියට අපි වැඩ කරපු බ්ලැක් කැප් මූවමන්ට් එක හැටියට අපි ඉතාම ප්‍රබල ලෙස ඒ ප්‍රතිපත්තිත් එක්ක එකඟ. අපි හිතන්නේ සුබසාධනය කරලා විතරක් මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා. ඒ වගේම අපි හිතන්නේ නැහැ මේ පාඩු ලබන රාජ්‍යාර්ථිකයක් එක්ක මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා. එහෙම තවදුරටත් හිතනවා නම් ඒ හිතන වැඩපිළිවෙලක් තමයි ලංකාවේ පැරණි වැඩපිළිවෙලල් වෙන්නේ. ඒ නිසා මේ IMF එකත් එක්ක එකට එකතු වෙලා කරන මේ රිෆෝම්ස් දිහා බලපුවාම ලංකාව ඉල්ලපු අරගල ඉල්ලපු නවලෝකය නිර්මාණය කිරීමේ හැකියාව තියෙන අපේක්ෂකයන් රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා ඒ ආර්ථික කාරණාවත් එක්ක බැලුවොත් අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් මේ ජනාධිපතිවරණයේදී ලංකාවේ මිනිස්සු පුරවැසියෝ සියලුම දෙනා ඇස්කන් ඇරලා බලන්න පුළුවන් පුරවැසියන්ට නැවත වතාවක් ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ ජනාධිපතිවරයාව පත්කිරීමේ එක පැත්තක යුතුකමක්සේ සලකන්න පුළුවන්. මොකද හේතුව අර පහුගිය දවස්වල මේ ඔය පොහොට්ටුවෙන් මේ පැත්තට ආපු ගොඩක් අය කිව්වේ රම්පේ කර්මින්ච ගන්නට දාලා මිනිසුන්ව විසික් කරන්න හොඳ නැහැ කියලා. මාත් ඒ ප්‍රකාශයට එකඟ වෙනවා. නිසා අපි මේ එතුමා විභාගයකට වාඩි වුණා. අනිත් අපේක්ෂකයෝ දෙන්න විභාගයට ආවේ නැහැ. හරි, මෙතුමා විභාගයට වාඩි වෙලා විභාගය සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එතුමට නැවත වතාවක් ජනාධිපති ධුරයේ දී යුතුයි කියන තැන අපි ඉන්නවා.